තුමාලගේ ආණ්ඩුව විවිධ බදු පනවනවා දවසින් දවස එකතු වෙනවා වැඩි වෙනවා. දැන් උපයන විට බදු පනවුවා. දැන් අද මාධ්‍ය වාර්තා කරලා තියෙනවා මේ බදු රාජ්‍ය ආයතනෙලිම වංචා කරනවා කියලා. මොකක්ද මතුවා මේ තත්ත්වේ? ඇත්තම මේ උපයන විට බදු කියන වචනේම පේයි ටැක්ස් එක පැහැදිලි අර්ථයක් තියෙනවානේ. යම් අය උපයන මුදලෙන් තමයි ඒක සඳහා යම් කිසි සීමාවකට වැඩියෙන් උපයනකොට රාජ්‍ය වෙන්න පුළුවන්, අර්ධ රාජ්‍ය වෙන්න පුළුවන්, පෞද්ගලික වෙන්න පුළුවන් බද්දක් නියම වෙනවා. ලෝකේ බොහෝ රටවල ඒක තියෙනවා. හැබැයි අපි ওই කියන කාරණාව අපේ පහුගිය වකවානුවේ සමහර ආයතනවල රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනවල විශේෂයෙන්ම රාජ්‍ය සංස්ථාවල විවිධ ඒවා ගිය සුමුත්‍රක ඇති කරගෙන තිබුණු තත්ත්වයන් මත උපයන විට ගෙවීම ආයතන විසින්ම ගෙවන අවස්ථාවල් රාශියක් අපිට අත්විඳින්න ලැබුණා. ඒක තමයි කියන්නේ. හැබැයි දැන් අපිට එවැනි තත්ත්වයන්, එවැනි කරුණු, එවැනි අකාර්යක්ෂමතා කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. ඒ නිසා පැහැදිලිව මේ ගැන තාම ඉරවුල්ව සොයා බලලා මුදල් අමාත්‍යාංශ විසින් මේ සතියේ ඉදිරි දින කිහිපය තුළ පැහැදිලි චක්‍රලේඛයක් සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වලට යවන්න නියමිතයි. කිසිදු අවස්ථාවක උපයන විට ගෙවීම එම ආයතන විසින් ගෙවන්න බෑ. ඒක ගෙවන්න ඕනේ තත් හැබැයිම ගෙවීමට අදාළ, පෙවීමට අදාළ පුද්ගලයාගේ ආදායමෙන් තමයි. ඒ නිසා ඒ ප්‍රවෘත්ති ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒකට අවශ්‍ය පියවර මුදල් අමාත්‍යාංශයේ මහබණ්ඩාර ආකාරයේ අරගෙන තියෙනවා. සා පේන විට ගෙවීමට අදාළ බද්ද කිසි විටකත් ඉදිරියේදී රාජ්‍ය ආයතන හෝ අර්ධ රාජ්‍ය ආයතන වලින් ගෙවන්න ඉඩක් නැහැ.